මයි දරුවන අපි මේ වලකොට සාකච්චා කරමයගන්නේ දහයි ශ්‍රණියය සාහිත්‍ය පාඩම් මාලාව පස්වනි පාඩම ඒ තමයි මෙ මේ මොනිස්සිරි පාසිබිමින්නේ කියන පාඩමවත් මොකදකදේ මොනිසිරිපාසිබිමින්නේ කියන පාඩම දැන් ඒ කීවරයි හරිද ඒක මෙ මේ අවස්සාන විචාර්ටිකේ සාකච්චා කරමය ්‍රචාර්ටික පැහැදි තුරන්නේ විචාරපශ්න කොහොමද ලියන්නේ මයිකක් කියද න්න දැ ඉතුරු විාරටික අපි සාකච්ඡාගන්නෝ විවාගී අහන්න පුළුවන් විාර සෙට්ටක් මම දැන් සාකච්ඡාගරන්නවා. එත ඔබට පුළුවන් ඒවා යහන ඕන පශ්නකට උත්තර ලියාගන්න පැහැදලීද ලියන විදේ සියල්ලම ඔබට කියාදරම්. ඔබට තියෙන එකට අදාළ උත්තර ක කරණටිකක් කියා දුන්න හම ඒකට අදාළ පිළිතුර හරියට මං මේ කියන විදියට හදාගන්න. හරි අපි බලව මෙන්න මේ ප්‍රශ්නය අවතිී. විදියට මුනිස්සිරි පාසිමිමින්නේ පද්‍ය පන්තියද Padde Pantie, Rasawat, Padde Pantiek, Rasawat Padde Pantiek, බවට පත්වී තිබන්නේ තිබෙන්නේ කවියා කවියා උචිතලෙස උචිතලෙස

උක්ත කියමන උක්ත කියමන උත කියමන එ කරුණකට කරුණකට කරට නිදසු සු දෙකක් වත් දෙමින් දෙකක් වත් දෙමින් ප්‍රකට කරන්න ප්‍රකට කරන්න හරි දැන්බලන් මොනිසිරිපා සිවිවිින්නේ ්‍යපන්තිය රසවත් පද්‍යපන්තියක් බවට පත්වී තිබෙන්නේ රසවත් පද්‍යපන්තියක් බවට පත්වී තිබෙන්නේ කවියා උ්චිත ලෙස ශබ්දා ලංකාර හා අර්තාලංකාර භාවිත කිරීම නිසයි උපත කියමොන එක්කරුණකට නිදසුන් දෙකක් වත් දෙමෙන් ප්‍රකට කළ ඔන්න ප්‍රශ්නය පැහැදබී දැ මේ ප්‍රශ්නේ ඔබට විවිධ මාතෘගාවරින් හනුපුලා ගුත්තිල කාව රස්වත් තිවේ උ්චිතලෙ ශබ්දා ලංකාර හර්තා ංකාර භාවිතකව නිසයි නිදසුන් දෙවන් මේ කේමන විෂද කරා. ජන කවයා සිය කාවසං කල්පනාව ශබ්ද මාදුරයෙන් හාර්ත මාදුරය අනුන ෝනනා කාරය රචනා කොති වේ මේ කියේමන ප්‍රකටග. ශබ්දා ලංකාරගේ හන්න නෙහෙ. බද මාදූරයේ හා අර්ථ මාදුරී කියලාහන එතකො එකට අදාළ උත්තරේ හදන්න ඕන දෙක එක තමයහන්. ශබද්දදදුියහා අර්ථතත්්දුරිය ඒ. එනි සම්ම මේක තේරුම්ගන්න ඕන පුතේ ශබ්දර සේක කියයන්නන්නේ මුොක්ද අර්තර සේකයන්න මක්ති කියෙනෙක. ඉස්සල්ලම කැරීද ම ගොඩ හැමති ස්සේ මේක මතක් කරනයියේ විභාගිධ යහන පොදු මාතෘකාවක් මේේ ශබ්දා ලංකාරහා අර්තාාලංකා එතකොට අප ඉස්සෙල්ල කට අදාළ කොටස්තික දැනගන්න වනවද මේ ශබ්දා ලංකාර කියර කියන්න හරිද ඔොන්න අපි ඉස්සල මදාල දළ සටහන කදාගන්න මේක හරිද ශබ්දා ලංකාර ශබ්දා ලංකාර හරිද ශබ්දා ලංකාර යටතට ගැනෙන මොනවද එක් එලිසමය එලිසමය හරි දෙක අනුප්‍රාසේ අනුප්‍රාසේ තුන විරිත හරි එලිසමයේ කියල කියන්නේ එලි සමයනු ප්‍රාසේ විලිත එලිසමය ශබ්දාලංකාරයටේ වැටනෝ එලිසමේ එලි සමයකයන කවිය එක්කා අකූරකින් පාදහතර අවසගය දැ මොනිසිරි පාසිබිමින්නේ නේ පැහැදිලිද සමනොලගිර පෙදසින්නේ නෑ. මද සුළඟයි මේ එන්නේ එන්නේ මගේ පුතා නීතියන්නේ තොර නේකාරය තමයි ඉතන තියන්නේ තවුට අග මාතෘපාහ එකන. ද හතල ඒ ම අකුරකින් අවසංගනවා ඒට අපි ෙනවා එලි සමය අනු ප්‍රාසය කල කියන්නේ අකුරක් ශබ්දයක් පදයක් වාරකිහිපයක් එකළඟ නැවත නැවත භාවිත ව ම් අපඒ එකටගෙනනු ශබ්දධ අනුාස එමට පුුණ රුප්ති කල කියන පුන රුප්පත්ති කරෙන නැවත නැවත උපදිනවා පුනරුපත්තිය පුනරුප්තාපනය නේදේ ඒයි සමහර දරුව මේ උනහමකළට පුනුරුත්තාපනයකන්නවා අර යතා තත්ත්වයට අයිපත් කරගන්න. හිට බවිදියට මද්‍රව්‍ය වලටයි බැහිවෙලා දරුව විෙනස් සුනහමේකල පුනුරුත්තාාපනයකනවා අයි අර උක්ොම නැති කරලා යහපත් දරුවේ බාට පත් කරන හිට පුපත් පත් පැහැදිදි. එතකො ඒක නැවත පත් කරනවා. එනම් එකක් නැවත නැවත භාවිත වෙනවාන අපිකටෙන අනු ප්‍රාසේ ශබ්ද අනු ප්‍රාසේ චිච්චරි චිරිචිරි චිරිගාන පොදවැැස්. එතොට චරි චිරි චිරි. තවදා කළ කණ්ඩ ගුණ ෂන්ඩ මණ්ඩිත ජන පුණ්ඩරීක මාතන්ඩ මාතන්්ඩ කූලෝදභූත ඒබූ මණ්ඩලයාගේ එදතා කරන භාෂනය කරන ශක් හන් සන්දේසි. හන්සේ රාජවරණාව. එතකොට අන්න එතන ඉණ්ඩ කියන එක දිගරති. ඒවට අපි කියනෝ අනුප්‍රාසේ. ත මේකම අපිමීදෙන් සාකච්ඡා කරන පාඩමේ තියන. ්‍රාතිකරණ දෙරන මතේ ගැටී වැටිය මලමොහොතේ ගැටී වැටී මළ මොහොදේ අන්න පුතේ අනුප්‍රාසේ උච්චිදලෙ අනු ප්‍රාසය භාවිත කළද විරිත විරිතක් කියන මොකත්ද මාත්‍ර අඩු වැඩි නොවන ආකාරයට කෙටිදීල් ගකුරු පෙළගස්වා දැක්වීම එතකොට මාත්‍රාවක් කියන්නේ ඇහිපිය ගහන වෙලා හි පිය ගන වෙලාවට මත්‍රා එකයි ත මාත්‍ර එකක් තියන්නේ කෙටියකුරුවල දැන් අයන්න කෙටනේ ආයන්න දීර්ගයි පයන්න කෙටි පායන්න දිීර්ගයි පියන්න කෙටි පියයන්න දීර්ගයි කුයන්න කෙට කු යන්න එතකොටන්න මේ කෙටියකුරපුතේ මාතරායිකයි දීල් ගකුර මාතරා දෙක. අන්න එන විරිතක් කියන්නේ මාත්‍රරාඩු වැඩි නෝනාකාරයට, කෙටිදීර් ගකුරු පෙළගැස්වා දෙක්වීම දැමයිපු තර දන්න එඩි සමය කියන්නේ කවිය පාදහතර එකකුරකින් අවසංවීම. අනෝ ප්‍රාශය කියන අක්කුරාක් පදයක් ශබ්දයක් ැවත නැවත එකළඟ කවාරකට වඩා භාවිතවීම. විරිත කියන්නේ මාත්‍රාඩු වැඩි නොනාකාරයට ඉදීර්ගාකුරු පෙළගස්වා දැක්වීම පැදිරීද හරිද දැන් ඊළංග එක තමයි අර්තා ලංකාර කියනෙ කියා දෙන්න ඒ කියාදුන්නට වස්ස වඩපුළුවන් මේ විචාරය අපි දැල්ියු අර්තා ලංකාරක කරතා ලංකාර එකටතපයෝ විදිරගන්නවා වොනාද උපමා උපමා තියන්න පුළුව රූපක තියන්න පුුව ඒළඟට සංකේත තියන්න පුුව භා ස්භාෝක්ති අකාරමකාර රපlangkaraරlangngka ට අතිශ යෝපතිය අලංකාරය අති යෝක්ති අලංකාරය අතිෂ යෝක්ති අලංකාරය ඉඟට උත්පේක්ෂා කාරය පැහැදිවිද ඊළඟට න් තව තිය නොමනද නවනලු රසේ එවැඩන නවනලු රසය අත්භූතරස්සය හාස්සරස්සේ සුංගාර් බිහස්ස ඔයි විදියට මේවයිනෑ ඒයින මේක තියෙන වීර රසයක්තියන වීරකාවයක් මේ වීරකාවයක් මේ වීර රසයක් තියෙන් එතකොට උපමාලංකාර උපමාකාර උපමාලංකාර කියන නටද උපමාලංකාර කර ගෑම අම්වස්ුවත් තවත් වස් වූකට සමාන කරල පෙන්න්නව මුහුණ හඳක් වගේ පැද රූපක කියන්නේ උපමාවයි උපමේයයි එකක් ලෙස සැලක උපමායි උපමේයයි එකක් ලෙස රිජුව ප්‍රකාශක නොන අප එකට කියනවා රූපකා ලංකාර කියලා පැදිවීද එ උපමා කියලා ගැන යම්වස්සුවක් තවත් වස්සුවකට යම් පුද්ගරේ ත අත් පුද්ගලයකුට සමාන කර පෙනවා පැදි මෙ මනුස්සයා යක්ෂේක් වගේ යකෙක් වගේ යකෙක් වගේ මොහුණක් නේද මලක් වගේ මහුණක් හඳක් වගේ මහුණක් නේද හඳක් වගේ සුදු මෝුණේ හඳක් වගේ ඒවට අපිගෙන උපමා උපමාලංකාර සංකේත සංකේත සමහර පදවලතිය නෝ පදයක් භාවිත කර හම පේන තේරුම නෙවේ ඒකෙ තියෙන්නේ ඒක වෙනත් තේරුමක් ගම්ය කරනවා ැන් ගංගාවේ සංගීතයට නොවන් ඒ එනකොට කළදෝ දියෙන් පොගවාරන් පුුණි දලා කළදූ කියල කියන්නේ කාල දෞත කියන පදේ කාල දෞත කියන පදේ බිදිර නොක් කළද කළදෝ කියන්නේ රිී රිදී පාට දිය දහරාවා රිදිීපාට සංකේතවත් කරන්න සුදු සුදුවලින් සංකේතවත් එන්නේ පාරිශුද්ධ බව අන්න ෙනම් කිසියම් පදයකින් වෙනත් ව්‍යංගාර්ථයක් නේද වෙනතු අක්‍රභාශනය වෙනත් අර්ථයක් ගෙන දෙෙනවා ඒක භාවිතක කනව වෙනත් තේරුමක් ගෙනදයෙන් ඒකට අපිගනො සංකේතතාත්මගේ දදුම් කියලා දැන්න්නෙලුම් මල පාරිශුද්ධත්තේ සංකේතිය ත්‍රවිල මහා සමාජයේ සංකේතවත් කර ගොරු සමාජයේ ජරාජීරණ වෙච සමාජය සංකේතවත් කරන්නවා. ඒ විදියට අන්න එන ඒක භාවිත කිරීම අනුවෝ තමයි තිරණය කරන්න. ස්වභාභෝක්තිය අලංකාරේ ඒ තියන විදියට පවත්නා ස්වභාවේ එයා කාරයම වරණාගන්නු. අතිශයෝක්තිල් පවත්නා අස්වභාවේ ඉක් මවා වර්ණනා කිරීම තියෙන දේමො අපිගෙන අතිශෝක්තිය මේ මුරුන්ගත් තියන්නේෙ බොරුවට ඒ අන මිස්ු තමන්ගේ අදහ සිටු කරගන්න දාල දගලයාාව රු ගත්ත යන ති ශෝක්තියෙන් වරණා කරන එයා හිතන මෙයා මට ආදරය කර බලන්නකොට නෑ ඒයිගේ ආත්ම සාධනය වෙන වින්තමයි වැඩි රන්න තර නි මනිස්ස සාජ තුල දත් ති න අදත්තින තු රත් න ඩේ රගන්න ලාපොරොත්ේ. නේද කල දුටු ගල වලි හ ගන්නතන බලාගෙන. කාරිය කරන කරු කාගෙත් ්‍රටිල්ල පැහැදිලී. කාරිය කරගන්න හොඳට බොහොම සාත න්තව හැරන ඩ ර ෙ හට. උත්ප්‍රේක්ෂා ලංකාදේ පණනැතිවස්සුවට අජීවිවස්ුවට සජීවිභාාවයක් රෝපනය කල්ල කාවනිර්මාණයකරනවා. එතුරු ගංග අ සංගීතය තියෙනවා. ඔබට නඩෙකුලා අවසරි පාඩමිතියෙන වස්සාානේ ය දෑල දුොඩමලිය ඔය ඉවුරු දෙග කතාගන්න ඕොල්. සුවද බැරුවායින්ට නිල්වතුර තුරුරු කර කෙස්සේ ඇතහැරෑයම්. එකෙකට දරු මල් පොගර වඩග. ට ප ද පුකරු ාගන ඩාගන්න වුදතු පදන වස්තුවක් අන්නෙත ුේ අට දෙනවා පන. ොඹක්තු අතගගා ඉන්න වතුළේ ඒල අතග ක අදකින් අදගානවා දිය බුංගානවා. එතු අන්න හෙම කාවි සංකල්පනා ඉදිරිපත් කිරීම තුළ කවී අර්තත් දුනිය ඉතාහිල තලයකට යනවා මේ එන අරතත් දදුනියට එන්න මොවා ද මෙන්න මේ කියන ලංකාර තිස් පත් පැේ. ෙරදිග අලංකාරවාද නනිදදියාාවේටුව අලංකාරවාද ඒ ගුල්ලූ අලංකාර තිස් පාගන ිියකෙන් ටිකක් කතාගන්න සස් පිළි දරන් ඔබ උසස් පෙලටා බහම් මීට අමතර කිහිපයක් සමස්ෝක්ති්‍ය අලංකාර ලේෂා අලංකාරේ ෝ අලංකාර කිහිපියයක් එක් සාකච්ඡාරනවා හැබයි ක්කොන. එතකට ඔබට මේ අර්තර සේ කියන මොකද්ද කියන එක අර්තා අලංකාර කියන මොකක්දදි කියන එක අන්න පැහැදිලී වෙනවා පැහැදිීද? දැන් ඔන්න කතාව හරින්නේ. දැන්තියෙන ලස්සනට විචාර අපි ආරම්භ කල්ලා මේකට අදාල පිළිතුර නිර්මාණය කරම් ශ්‍රී ලාංකී ඔබදන්නවා ශ්‍රී ලංකාව විදේශී ජාතියන්ට යටත්වෙච්ච සමයක. දේශජබාව රට දැය සමය විනාසවෙේ චවදියක ඒ වෙලාවේ රට බේරගන්න ජාතිය බේරගන්න දැවැන්ත මෙහෙවරක් කරපු අසහාය ජාතික වීධවරයක් විදියට ස්ම හින්ද හාවුදුරු හදන්නාතිය. රට්ට වෙනුවෙන් පිට රට කෙනෙ අපේ රට වෙනුවෙන් කැක්කුමේ. සිරිල කම් මේ කියල කියනවා. ලංකාවට කයිපාන්තියක්. ලංකා මාතා කියල කියනවා. බැයිව සන්නට බෑයිව සන්නට පෙම්බරන්නේ සන්න බ අප මිනිස්ස නැටව බලව පොලො නුනුරා පුර පෙදෙස තැඩ්ඩිල්ලේ සවධාරණය විධනයයක් කර නක්ට පල්ල බල ජීවිතත්ති වර. සුදු ජාතිකයවෙල්ලා සංකර දෙවල් අරගෙන් මත්‍රව්‍යද සියරුත් තේනම ජරාව සංස්කෘතිය විනාස කරන වැඩපිළිවෙලක්යෙද. ඒ වැඩපිරිිවෙලත් එක්ක තමයි නැකට ටින්න කොළඹුගේ මුල් පරපුරේ හවියටික පැදිලීද අන්න න එතුමා ගැනත් අපි අම් ප්‍රමාණයක් කිය මේ පාඩ මේ තියෙන වැදගත්තම එක්ක මේ පාඩම රසවත්තෙනෙ හේතු උනේ පාදක වනේ මෙන්න මේ කියන ලංකාර කියලා අපි විග්‍රහ කරන්නන්නවා වැඩේතිරවල හැ අපිදියෝ දැන්ගෙනුණන මේටික හරි දැන් අපට තියරන්නේ විචාරය ලස්නට ආරම්භ කරන්න ආරම්භක චේදය හරිද අපි ආරම්භක චේදයටයන් බලන් දෙමක ශබ්දා අලංකාර එලිසමයනු ප්‍රාසය විලිත අර්ථාලංකාර උපමා ්‍රූපක සංකේත ස්වභාූක්ති අලංකාරය අතිෂ යෝෞක්තිය අලංකාරේ ප්‍රේක්ෂ අලංකාරය තුළු අලංකාර ක්කොමයිතිතරමයට හරි? රයි දැන් අපි මේ විචාරය පටන් ගම්මු පිරිිවරට එවිදිට බලාගන්න හරිද තර විචාරය ආරම්භ කෙරීම කෙන මඟු පට දාන්නා හරිද ්‍රන පිළිතුර නිර්මාණය කිරීම කරදානහරි ප්‍රශ්නයට පිළිතුර නිර්මාණය කිරීම පගන්න දට. සමාජය සමාජය විදේශය විදේශය ජාතිීන්ට යටත්වීම සමඟ සමඟ දේශජ බව ජාතිකත්වේ संस्कृति क्रमें विनाशवीनावस्तावे එන් රට බේරා ගැනීම සඳහා කටයුතු කළ அசாய வீர வரையு சிலக்கேனா Mahindir himyan, is Mahindir himyan, fişin, rachana kanlada. ට ී කාවයකි කාවයකිවිරුවන් තනා ත ජාතිකතොටල් ජාතික තොටිල් හෙවත් තරු ඇලවිලි ගීත රචනා කරලද ප්‍රකට වර කාවයක වරුවන්තන්නා ජාතිකතුටි ලේවත් දරනු ලවිලි ගීතය මෙම අපෝරුව පද්ද පන්තියෙන් එන ඉතා රසවත් පැදි පෙළකේ මනිශරිපා සිබිමින්නේ විතාරසව පැඩිලකි මුලසිරි පාසි බවින්නේ පැදිිපල මෙම පැදිිපෙල මෙම පැතිපෙල රසවත් රසවත් පැදි පෙලක් බවට පත්වීම සඳහා සඳහා කවයා අවචිතය ගුණයෙන් අනුවන වන ආකාරයට අනන පන ආකාරයට ආකාරයට ශබ්දා ලංකාර <sabda> ha. hab shabkaraakara භාවිත කර තිබෙන බව පෙනේ එ පහත දැක්වෙන දවෙන साනිදर्ශන පද्यවිමීමෙන්විම पැහැදි කරගත හැක කරගත හැක ද ප්‍ර්ට රම්භයක් දුන්න ලස්සනට මෙහෙම ලසනට තමන්ට පුළුවන් වෙන්න ඕන මොකදද ප්‍රශ්නය ආරම්භ කරන විදිහ හදාගන්න හරි හරිද අදාල ප්‍රශ්ටට ප්‍රවිශ්ටයක් තියෙන්ලුව බලන්න කෙනාට ප්‍රශ් තේරුම් ගත්තදක එකසර මේ තිය කියන්න බැහ අපි උප කරනම ඒව තියෙන බව පෙනේ එය පහත්ත එක්කනි සනිදර්ශන පටාටනම් පාට පද්‍යන පදද. දැවට මම සිංහ භෞගය එක ගැන සනිදර්ශන පාට උම්මග්‍ය ජාතක පාට තර අදාළ අව්චිත්ත ගුණේ නෑ අනුන කැන උචිත බාවෙන් යුක්ත වූ ගැල්ලපෙනේවා. ර් එතට ඒ ලස්සන ආරාම්භයක්තියෙන් නොව ඔක ඕන විදරගන්න පුළුව. ශ්‍රීලාංකීය පද්‍යසාහිත්‍යයට සුවිශේෂී මේ වරක් කළ කොළඹයුගේ මුල් පරපුරේ ප්‍රකටකවියකු ලෙස ස්මහින්ද හිමි හඳුු අදියහැක. උන්නාසේවිතින් රච්චිත පන්ධාතුරෙන් විරුවන්තන්ලා ජාතික තුරේ දරනුණැලවි ගීතයේයට හිිවන්නේ වැදගත් ස්ථානයකි. මෙම මාහැගේ පද්්‍යපන්තිය එන අපෝරු පැදි පෙළක් ලෙස. රිපසීම ඉන්නේ පැතිිළලා ඳුනාාද හැක ර මෙ පැදිිපෙල රසවත් පදධ්‍ය අ බට පත්වීම සඳහා කතුරෑ විදාගනතිම ශබ් ද්දනිය අර්ථ අදදු ශබ්ද මාදරය හාර්ත මාදුරේ මනාලෙ සංකල්ලය කිරීම තුළින් බපිනය එය පහත් දැක්වෙන උචිත්ත නිදුසුන් පදෙවි මසීමෙන් තවදුරලත් ඉස්පුට කරගත හැක පැහැදිි කරගත හැක විශේද කරග ඕන විදියට මේක ඔප මට්ටන් ලියගනක. දැ තියෙන්නේ අදාල කවි අරගත්තා ඒ කවය මොනොවද මේ තියන කතාව තියෙන්. ඔබට තියෙන්නේ ්චරයි. පැදි. ඔබට මේකේ නිදසුනක් කරගත්තා ඒ නිදස්සුන අරගෙන මේේ මොනවද තියෙන්නේ ශබ්දරසට අර්දරසයට. දැන් ඔබට මෙ මේ පුතේ කවිපන්තියේ හරිදර. මේකට අදාල නිදහස්ස මහ මුහු දක්වේ ජාතිකරණ දෙරන මතේ. ජාතියරන් විමනක් වේ උඩකාවිත් ගන්න පුළුව. පැහැදිවී. තමන් ලැබූ උදිවි පෙවෙතේ. මේ කවිපන්තිී ඔට ඕනෙ එකක් ගන්න පුළුවන් අර්ථත් දුනියයි මේ දෙක එකට තියෙන. ශබ්දර සෙරල්ලං ඕනෙක් කරගන්න පුළන් දෙකම එකට තියනයව ගත්තහන් වැඩි ලෙසි. පැහැදිව. දෙකම එකට තියනෙන කරගෙන එකට ලස්සන විග්‍රහ කරනවා හර. තවටකොට පුළුවන් අපි ගම් බලන්න මේගලී ශ්‍රී ලාංකීය සමාජයේ විදේශීය ජාතියන්ටයටටත්වීම සමුග දේශජ්‍ය බව ජාතිකත්වය මොකදපුද දේශ්‍ය බව ජාතිකත්වය සංස්කෘතිය හල් සස්කෘතිය ක්‍රමයෙන් විනාශවී යන අවස්ථාවේ එන් රට බේරා ගැනීම සඳහා කටයුතු කර අසහාය වීර ය කුලෙස. සැලකන ඉස්මහින්දහිමියන් විසින් රචනා කරන ලද ප්‍රකට වීරකාවයකි විරුවන් තන්නා ජාතික තොටිල් හෙවත් දර්නුවලලි ගීතය හරි එතකොට මෙම අපූර් පද්‍ය පන්තිය හරි මෙම අපූරෝ පද්‍ය පන්තියේ එන ඉතා රසවත් පැදිපෙළකේ මොනි සිරි පාසිමි මින්නේ පැදිපෙල මෙම පැදි රසවත් පැදි පෙලක් බවට පක්තිීම සඳහා කවයා අව්චිත්ත ගුණේ අනූනමන් ආකාරයට ශබ්දා ලංකාර හා අර්ථතා ලංකාර භාවිත කරතිබෙන බවපෙනේ එය පාත දැක්වෙන සනිදර්ශන පදදිවිම සීමෙන් පැහැදිලි කරගත හැ දැංගිතින් සනිදර්ශන කරගෙන වඩා ගැලපෙන උදාහරු පැහදිලීදේ. ි නිදහසම मදखව ए ही उल्पता पुत्र नंबर ए बाब ए बाब सी कोटर मिलोगे යු කම ಇಟು කළ ಯතුවේ මಇಟು කළ යතුවේ ರ නිෙදහස මහමුහು දක්වේ එහි ಉල්පත පුතනුඹವේ ඒ බවಸහි කොටಮಲොවේ යුතුකාමටු කළ යුතු වේ හල් කොච්චරයිද කරමකි ගැයි නිදහසනැමති පුද්ගලයක් හරිද බිහිකරන ආරම්භක බීජය තමයි ඔබ ඔබ මෙලෝ බිහි වුණට පස්සේ ඔබ ඉස්කෝලය ගෙන ගන්න අවුදු පහළෝ දාසේ ඒ කාල පරාසය ළමයි ළමයි මල්වාගේ මල්වාගේ පාරිශුද්දයි සිනිදු බව මලෙහිතියෙන මටසිලුටු භාවය ඒක පිණිබිඳුවේ තියෙන පිරිසුදු බව මේ දෙකේ එකතුවෙල ඔබගේ ලය පිරිසිුදු වනා කියල මේ ස් මහින්දමදු රුකය ඔබ ඒතනම් පාරිශුද්ධයි. ඔබ පාරිශුද්ධ වස්සුවක් කියලා කවියක් පැහැදිලි කරන්නේ බලන්න. කන්ද තියෙන්න්නේ කන්දෙන් ඇදැහැලෙනවා මේ පුංචි දිය දහරාවක්ෙන උල්පතක් තබේකක්න එකතු වෙනවා තේකක්ෙන ො අන්න ඒයක තුනාට වස්සේ මකද මෙ දියඇල්ලක්ෙනවා දැ මේ වගේ කීපයක් එක තුනහම මෙයාල්ලොකු ගංගාවක් බවට පත්වෙනවා අන්නේ ගංගාව ගලාගෙන ඇවිල්ලා මේ මහා සාගරයේ නිර්මාණය වෙන ගංගා ගොඩක් එකතු වෙලා. එන මේ ගංගාව ලදරු අවස්ථාව යව්වන අවස්සාාව පරිණත අවස්ථාව ෘද්ද අවස්ථාව තමයි මහමූදටයන්. මෙයා මොකද වෙනිමී මහපොළ වෙන්නේ සම්බන්ධ වෙලනෑ සම්බන්ධය කාර්ත එෙක්ක වත්නෑ. අන් එවැනිවස්ස කනිවාරයම පාරිසිුද්දැයි, කොමතතුර ගත හැට. ඇ ලන්න මහවෙලිකගන්ගේ ආරම්භය බේකස් සැල්ලගාවට කියලා හෝටම් ප්‍රේසකෙන් ආරම්භවෙන් ද මහවැලි කරණි වලවේ කළු යනගංගා සමල්ල කන්ද මුදු නේසිර පැනග ඒ කවයට ගත්තර සමන්තකෝට එන්නේ පටන්ගයි පටන්ගන්න බේක සැල්ලි එතවට බේකස් සැල්ලින් පටන්ගෙන වලයාකාරව ගමන් කරන ලංකාවේ විශාලම ගංගාව ලංකාවම අස්වදධන සුවිශේෂි ගංගාාවතාව මහවැලිගල් එතට ගංකොමල ආරම්භෙන මේක සැල්ලෙන් මේක සැලට උළුපත් එකතු වෙනවා ඔබගේ හමතේනවා රංවම් පාට පුලින තලාවක්තියෙන් වැලි තලාව රංවම් පාටයි මෙහෙම වතරටික බොන්නඩ පුළුව උල්පද්දිය අත්තිශ්‍යය පාරිශුද්ධය ඒ පාරිශුද්ධ වස්සුවකට සමාන කරණ දරුවවා ඔබන අද වෙනකොට මේ ෆෝන් හරහා ඒ බිදදිට දරුව විනාස වෙල තියෙනවා දරුවන්ට කියන්නේ දරුව පාරිශුද්දධ වෙන්නේ කියලා ඔබ පරිශුද්දධ ව නැත්තං නිහසනමැති පුද්ගලයා ඉවරයි. ඔබ හරියට පොඩිකාලි දයාගම නැත්තං ආකල් පැහැද වු නැත්තං ඔබ ගොඩධරන හම්බෙන්නේ ඔබ ගොඩධාන පද්ධිපන්තියක් මේ ඔබගේ ජීවිත කතා ලස්සන කරන ප්‍රතිපන්තිය එතකොට මේ කවිය තුළ බලන්නකො කියන කතාව නිදහස්සනැවෙති මහමුහුද එක පුද්ගලේෙක් නං ඒ පුද්ගල සමූහ එක එකතුත් තමයි සාගරයකයන්. එතර ඒ සාගරය ගොඩනගන්න පුතා පුතා මොනවෙෙන් නෝද පාරි ශුද්ධවස්ස වක්ෙන්නොවා. එන්න ඒක දැනගන්න ඕන ඒ බව සිහිකොට මෙලවේ තමන්ගින් මේ රට රකෙනවා කියෙන එක සංකල්පය ඔලු ඉතියාගෙන වැඩකරෝතති ඔය හරි යුතු කමටු කලාාග. ඔබ මේ මහපොලුවට නයිනති පුද්ගල එක්කෙනවා. රට්ට දෑ සමයත් තුනට මඔබ. ගෞරෝණ අඇතය අදීප්පු තර්භෙක්ක න. එහෙම නැතිුණොතුබ රටරණයිකාරයෙක් පව්කාරයක්ල එහෙම මිනිස්සු ඕනතරගෙන්වා නිල බලේ දන්න බලය වෙනුව මිනිස්සු බරනෝ රටවල්ලල්ලනො කොච්චර දවල් කරන්නවා මේ අවුදු හැටක් ඇත්තාවක් සීයක් ජීවත් ව මිනිස්සු මරාගන්නවා සමාජයේ ඒක ඔබ තේරුම් ගන්න අනකා පරයන්න යන්න එපා අනෙකා පරයන්න යන්නයි සබ්ජෙට්ට එක විෂේ අනකා අපි බවයන් හැබැයි ඔහු තලා පෙලන්නපා අත්තුකන්සනහා පරවම්බනය බෑ ඕහ වෙලා දැක ඔබ ජීවිතයේ ජයගන්න බෑ. ඔබ යාට අදර කරම ඔබ ජීවිත ලස්සන කර තර බට විශ්ව තුළ ගනතුනු කරපුවා විශ්ය ඔට අදරේකර පැහදි බලන්නේ නම් මෙන මේ කවි අර ගත්තා අපි ලස්න මේ කවි ද ඉග්‍රහ කර. ක්‍රහ කරන්න පුුවන් එත ට ප්‍රති ේරනවා මේ විචාරය කොහොමද ලියන්නේ කියන දැ පැහැදිලින මේ කතාව මේක තෝරගත්ත ඒකට තමයි උබට මේක කොච්ච රතුලාන්තයක් කියනවා පේනනෑනක් පේන සාහිත්‍ය ගයන්නේ එකත සාහිත්‍ය කියන්නේ මේවට ඇතුලාන්තයට බැහැන කතාා කරන්න සක්්‍යතාවේ තියෙන්නවා ඒකට පොත්පත් කියීමේ හැකියාව තියෙන්නවා. හොඳට පොත්පත් කියවල තියෙනවන ඔබට පුළුවන් ඒ ලියන් දැ මම ඒක මේකේ දැන් ගෝලි ආරම්භේ නිල් පාටාරගෙන ම මේකෙදීවෙන්න පාටකින් පැහැදිරි කිරිම්කන ඔබට තේරුම් ගන්න පුළුවන් ගෙතියට දැම් මෙහෙම පටන් ගන්න බලන්න ඔබත්තකුරු ලියද්දි හරියට ලියන්න ඕනයාට ඒ ගෞරවෙ දෙන්න ඕනු දැව්බ මෙහෙම හයන්න ලියන්න පුලන් හරියන්නේ ඒක කිසි ගතියක් නෑ එය කැමතිනෑ ඔයායටතකොට එහින් දෙයක් කැමතියන්න එයාට ගරු කරන්න වෙන හරිද ගරු කළ ලිය නන ඉහත පත්වය දෙස වම සිල්ලෙන් බලන විටවිම සිල්ලෙන් ල විටීල බාල විට කවයා ඒ තුළින් ඒ තුළින් කට කරන ප්‍රකටර නිදහස. නැමති මහාසාගරයේ සාගරේ ආරම්භක අවස්ථාව අවථාව පාර්ශුද්ධ වස්තුවක්කුවන

ही यथार्थ यथार्थ तेरुंगे ना දරුවාගේ යුතුකම බවයි දැ මේක තමයි මේ පැහැදිදි කරන්න එතකොට නිදහස්සනමති මහමුහද කියන මේ මහාසමාජයේ මේ මහා සමාජයේ ආරම්භකයක් දරුවා. එයා අපිරිසිදුනොත් මුු මහ සමාජ තලයම අපිරිසිදු වෙනවා උල්පත ජරාාවුණ හම ගංග ගංග අපිරිසිදු වට මහමෝදම අපිරිසි පේෙන මද එහි ඔබගේ හදවත සුන්දර වෙන්න ඕන එක එයාකයන්නේ සිනිද බව මල හිතියෙනවා පිණි බිඳෙේ. ද ව දකතු වෙලා ේව ට එකතු වෙලාල හදවත සුන්දර දර්වෙක්වයක්න්රට රෝනේ වැනි දරුවුයි. කොච්චරද බලන්න පිටරටගින් ඇවිල් අපේ රට ගැන කියන මොනුස්යු. ලෝක ඉතිහාසේ මෙහිෙමයි හොයාගන්නවාරු. අපි වෙන රටඩගයක්ත් අපි ආදර කන අපේ මාතෘ බූමියයට. ස් ම හින්ද හදරෝ පෙර සසර රද්දක් වශයෙන් රට ආදරය කරනවා. බෞහංස්කෘති රනු අපි පිළිගනීමක්ත්තියනවා මේරට දැල් ලෙස ලේ ගතු කරවන පිරිරටය කෙනෙ එයා ගියාත්ම මේ රටේ කෙනෙක් මේරටයින් එක්කනෙක් ජීවිතය කතා කරන්න ඔස්සේ වියාවගරනා ඔහ ඕස්සේ වියාව හිටපුගේ හේතු පල දහම යථාර්ථවාදී දහම ඉදිරිපත් කරන්නේ පැහැදිලී එක තමයි යථාර්ථය හොයාගෙන ගුත් එක තම ඇත්ත හරිද යුත්තු කම බාය ම ඟි ප්‍රස්ට සම්බන්ධක මේ විදියට බල මෙම අපූරු මෙම අපූර්ව අදහස අදහස ටක මනස වෙ දිග හ හ ශබ්දා ලංකාරහ අර්තාලංකාර අර්තාංකාර පාවිත කරමිණි එනම් කවයා එනම් කවයා යා මෙහි මෙහි ශබ්දරසය තිවුර කිරීමට ශබ්දරස තිවුර කිරීමට ශබ්දරසය තිවුර කිරීමට මත්‍රා දොලහි වසත් විරිතත් අගේ එලි සමයත් මනාලෙස යොදාගෙන තිබේ යොදාගෙන තිබේ එමෙන්ම එමෙන්ම මෙහිේ මෙම මෙ අර්තරස අර්තරස තවර කරලීමට වර කලීමට අවචත ගුණ අවචත ගුණෙන් අනන රූපක අද භාවිත කර තිබේ තිබේ එනම් නිදහස්ස

ඒ උල්පත පුතනුබ යන රූපකා රූපකා ලංකාර තුින් පිහිබම තවර කර තිබේ දැවුණ පලවිනි කව විස්සර කරා පැ පවිල් පලවිනි එක පි ලස්සන විග්‍රහ කර අප ගේකට ප්‍රවිච්තවයෙන් ඕන බලන්නේ න ලියපු එක හරිට අල්ලගන වැඩි කවිය තියනවා බල ඉහත පද්‍ය දෙෙව විම සිල්ලයෙන් බලන විට කවියා ඒතුළින් ප්‍රකට කරනුයේ නිදහස්ස නැමති මහාසාගරී ආරම්භ කවස්ථාව පාරිශුද්ද පාර්ශුද්ද වස්වක් වන දියඋල්පත බඳු වූ දල්පත බඳ වූ දරවා ය පාර්ශුද්වස්තුක් වන ද උල්පත බධූ දරවාය. එක යථර්ථය තේරුම් ගෙන කටයුතු කිරීම දරුවාගේ යුතු කම බවයි මෙ අූර්ව අදහස පාඨක මනස විත දිගහර වයේ උචිතලෙස ශබ්දා ලංකාර හා අර්තාලංකාර භාවිත කරමිණි එනම් කවියා මෙහි ශබ්දරසය තිවුර කිරීමට මාත්‍රා දොලහි වසත් විරිතත් අගරි සමයත් මනාලෙස යොදාගෙන තිබි. එමෙන්ම මෙහි අර්ථර සිති වර කරලීමට අව්චිත්ත ගුණින් අනුන රූපක පදභාවිත කර තිබේ එනම් නිදහස්ස මහමෝදක් එහෙවුල්පත පුතනුභ යනු රූපකාලංකාරතුළින් යන රූපකාලංකාරතුළින් යන රූපකාලංකාරතුලින් කවිරසය බිහිවින්ම තවර කර තිබි හරි දැව පැහැදිලී මේ විචාරය තුළ ආරම්භකිරීම ඔන්නොයි විදිර තියනන පැදිීද දැන් අපි ඊළඟ කවියට කොහුමද ප්‍රවිශ්ට වෙන්නේ මන බලාගන්න ද යන විස්සරෙන යන්නේ ශබ්දරසියයි අර්තරසය දැන් අපි මේදි යනවා එවිදවලන මෙක අදහස අදහස ප්‍රකට කරෙන तवाद अपूर्व निदून पाद्य के निदशनपाद्य के පහ දැක්වෙන්නේ පහත දැක්වන්නේ දැන් ගන්න ඊලඟ කවියට අපි ප්‍රජිෂ්ටබීමක් ගන්න පැතිීද ඊළඟ කවියට ඔබට පුළුවන්ගන්න ඕන ඔරආරමක කවියගත්ත හොර පැහැදිඩි කරා ලස්සනට මේක විග්‍රහ කලා පැහ. දැගතර පිටගීල කර ගන්නකොල මෙන කවී හරි මේ ෙතේවා තුන්වෙනි කවිිය ජාතිකරණ දෙරන මතේ ගැටී වැටි මලම හොතේ සුන්දර සුරබුන් ග්‍යාතේ නැල්ල වෙන බව සිතනපුතේ. කවිිඩි කඩපාඩන් කරගන්නන. කවි වලිින්ම විචාර යනපුළා කවි පාඩන් කරගත්තු එනිසාමඒක හොඳ තේරුමක් තිෙන කවයක් එක ඔබ පාඩන් කරගන්න ඕන පෑදිරීද මෙන කවිය ජාතිකරණ දෙරන මතේ ගැට වැට ගැට වැට මලමොහොතේ මළමුොහොතේ ජාතිකරණ දෙරන මතේ ගැටී වැටී මලමොහොතේ සුන්දර සුරබුන්ගේ අතේ සුන්දර සුරබුන්ගේ ඇතේ සුන්දර සුර බුන්ගේ අතේ නැලවෙන බවසිතනු පුතේ නැලවෙන බව සිතනු පුතේ දැම් බලන්න මේ කවිය තුල ඔන්න බලන්න හරිද ජාතිකරණ දෙරන මත්තේ ගැටී වැටි මලමොහොතේ සුන්දර සුරබුන්ග අතේ නැලවෙන බව සිතන පුතේ. දැම් මේක ශබ්දරසය තවර කරන්න කතුවරයා යුදාගෙන තියනෙන ගොඩක් දේවල්නේද මොවාද? අගේ එලි සමය තියනවා මේ පේනවාන ඒළඟට මෙන් ගැටී වැටී මනාදමේ අනුප්‍රාසය ඒ තියෙන්නේ අනුපාසේ අනුට තේරෙන්න්න ඕන ගැටී වැටී කියනකට මේ පේනවා ඈකාරය සහ ඊකාරය තින් ගැටී වැටී කියන එක පැදිවීද එකම ළඟ දෙක් තියනවා මල මොහොතේ සුන්දර සුරබපුුන් ගියත්තේ නැලවෙන බව සිතන පුතේ මෙන කවි පාද දෙක තමයි මේක අපූර්වත්තයක් ගැනදන්න මොකක් මේ දරුවා ජාතිය වෙනුවේ සටන් කරපක් නේද සටන් විබේද ඔබ මැරයි හැබැයි ඔබ සැබවින්ම නොමැරෙනවා ඔබ දිව්‍ය පුත්‍රයකුලෙස දිව්‍යංගනාවෙන් අතේ නැලවෙනවා කෙරකයා යැ දිව්‍ය පුත්‍රයකුලෙස උපදිනමකයා මෙෙන අ අපූරු කතාව පාටකැර් දෙයන්නේ චිත්ත රූපමැවිනා කාරයෙ ඇතිදිහු අවචිත්ත ගුණෙන් අනෝන රූපකාලංකාර භාවිතගන්නවා ශබ්ද මාධූරයක් දෙනෝ ගතට සිතර සිසිල සක්කන තියට එ ශබ්දරසය ආර්ථරසය මොනාලෙස සංකල්නය කිරීමත් තුළ මේක අපපූර්රත්වයක් කවය තුළ ඇතිවනවා මේ ව්‍යංගාර්ථයක් පුොහුව අස්සරකතාාවත්තිය මහපොළොවේ සාරයෙන් ජීවත්ත න සියලු දෙනා එක ජාතියක්.ඒ ජාතියට විරුද්ධව යමෙකු නැගී සිටින වනං අන්න එවුන්ට විරුද්දව යුද්ධ වදින ස්ථානයට අපිගෙනවා ජාතික රණ දෙරන හෙවත් ජාතිය වෙනුවෙන් සටන් වදින යුද්ධ භූමිය පැ අන්න ඒකද යමෙකු මියයිද හෙතෙම සැබවින්ම නියනොයන බවත් ඔහු හරියටම තිවපුත්‍රයෙකු ලෙස පතිනන ඔන්න ඕක තමයි කියන්න පැ ති මේක මෙහම පහැදිි ක රද්දී ඔබට නිකම්ම ලකට එක හම්බේෝ බලන්නේ ඉහත්ත කවිය දෙස විමසිල්ල බලන විට ඒතුළින් කවයා විෂද කරනයේ විෂද කර තම ජාතිය වෙනුවෙන් සටන් වදින සටන් වදින යුද්ධ බූමිය තුළදී තුලදී මැරි වැටයිද ඔහු සබවින්ම? නොමැරෙන නොමැරෙන බවත් ඔහු දිවිය පුත්‍රය කුලෙස පුතය කුලෙස ලෝකයේ ලෝක උපදින බවයිඋපදිනබ මෙම අපරු සංසිද්ධිය එමपරු සං සිද්ධිය மම

ගැටී වැටී යනුවෙන් අනුප්‍රාස රසයත් මාත්‍රා දොලහ Wasat Wiritat mana mana sus susnyajani කරමිණ දැංගුණේ ශබ්ධ මාධූර්රයට උදාහරණ අපි ගත්තේ. අගේද සමේතියන මාත්‍රාදොලහි වසන්ත විරිත තියනවා ගැටී වැටි කිය පුුණ රෘක්තිය අනු ප්‍රාස රසේතියනවා ඒහරහා ශබ්ධ මාදූරයේ ඉහල තලයකර නංවන්නට කවියට හැකිවති. එතකොට ශබ්දරස්යත් එක්ක ඊට නොදවිනිව කවි යොදා ගන්නවා අර්ථ රසේ. කවයා මෙහි කවයා මෙ අර්ථ මාදූරියය තවර කරලීම සඳහා කරල සඳහා සඳ චතලෙස රකාරත් අකාර කියම කවි කියමන්ද භාවිත කර තිබේ මෙහිදී ති රණ දෙරණ ජාතිකරණ දෙර යන රපකා ලංකා තුළින් ලකාර තුළින් ගල ජාතිය වෙනුවෙන් වෙනුවෙන් සටන් වදින සටන් වදින.

து தவது சுந்தர சுறபண்ங்கே அத்தே. යන කවි කියමන කියමන තුළින් තුළින් දෙව්‍ය පොත්‍රයකු පොත්‍රයකෝ ලෙස උපදින බව උපදින බව ගම්ය කරේ එනිසා ඉහත පත්දිය ඉහත පත්දය අබ්දරසයෙන් හා හා අර්ථරසෙන් අර්තරසෙන් අනුවන වන බව ඉවැහැක් හරිද දැන් ඔන්න ඔපට ඒ කවියත් පැහැදිරේ බලන්න ඉහත කවිිය දෙස්සව විමස්ශිල්ලෙන් බාල විට ඒතුළින් කවිා විශෂද කරනුව වු ලස වචන ගන්න නොනමේදේද තම ජාතිය වෙනුවෙන් සටන් වදින යුද්ධ භූමිය. තුළදී මැරී වැ වැටේද විෂද කරුණනේ තම ජාතිය වෙනුවෙන් ඉයාමෙකු. yamiku yamiku ව යුද භූමිය තුළදී. මැරී වෙටේද. වු ශභවින්ම නොමරෙන බවත් ු දිව්‍ය පුත්‍රයෙකු ලෙස දිවලෝකෙහි උපදින බවයි. මෙවාපූරු සංස්විද්ධිය පාටක මනසවෙත දිගහරණුයේ ශබ්දරසය හා අර්තරසය මනාලෙස සංකලනය කරවිනි. එනම් උච්චිතලෙස, අ එල සමයත් ගැටී වැට ගැටී වැටී යනුව අඩු පාස රසයත් මාතරාත් දොලහ වසත් වෙරිතත් මනා ලෙස සුසයෝජනය කරමිණ එමෙන්ම කවියා මෙ අර්ථමාදූරය තිවර කරලීම සඳහා උචිත ලෙස රූපකා අලංකාරත් අලංකාර කවි කියය මන්ද භාවිත කර තිබේ මෙහිදී ජාතිකරණ දෙරෙන ජාතිකරාණ දෙරන යන රූපකාලංකාරය. ජාතිය වෙනුවෙන් සටන්වදින යුද්ධ භූමී න අර්ථය ගනදේ. තවද සුදර සුරපුුන් ගේ අතේ යන කවි කියමන තුළින් දිව්‍ය පුත්‍රයෙකුලෙස උපදින බව ගමිකෙරේ. එනිසා ඉහත පද්ධය ශබ්දරසයෙන් හා අර්තරසයෙන් අනුවනවන අවන, දෙ බව කිවහැක රයි දැගුන පැහදිරී දම අපදල්ල පැහැදිේ කවි දෙක් ලස්ල විග්‍රහ කර තව කවියක් ඔබට විග්‍රහ කර නොම තව කවියක් විග්‍රහ කරට පස්සේ ඉතුරු කවි ඔබට කියා දෙනවා ඔබ එක ලියන්වාම කවි තුනක් විග්‍රහ කල ෙනවා එක්කර නොට දෙකක්ම දිරද කවි ඔබට තුනක් කියන ඔබ ඉතුර එක විගහ ක පුළුවන් මහිතර පුළුවන් කරලා යන විදි අල්ලගත්තර පස්සේ ඔබට පුළුවන් අපි ඉළඟට ගන්නවා ඔබේ අච්චු පොතේ තියන ජාතියරන් විමනක්වේ ආගමමිනේ පහනක්වේ ල ඒකවිහ ලසන ය රැකගන්නන්නට මෙලොවේ සමත්වෙ තොත් පුත නුඹව ජාතියරන් විමනක්වේ ආගවමිනි පහනක්වේ ැ ගන්නට මෙලොවේ සමත්ව එත පුතරුබව අන්න අපි ඒ විදියට ඒක ගන්නවා එතකොට ඔබට මේකෙ ඔය විචාරය ඔය විදියට අවසන්න කරන්න පුළුවන් අපි ඉතුරු එක මිනම මෙතනි පටන් ගන්න මේ විදියට ජාතියරන් විමනක්විේ ආගමමිනේ පහනක්වි එරැකගන්නට මෙලොවි සමත්වෙ තුත් පුතනුභවි පඩන්කරග. උක අර හිෙමීට කියන පුළා. ජාතියරන් විමනක් වේ ආගමමිනේ පහනක් වේ එරැකගන්. න්නට මෙලොවේ සමත්වේ තොත් පුතනුභෝවේ අන්න දැ මේ කව ඔබට එතකොට කටපාඩං කරගන්න ඕනු මේ කීවනි කවියද බලන් කයි දෙකයි තුනයි හතරයි පායි හැයි. හරිද මේ කවි ඔබ කටපාඩංකරගන්න ඕනු විාගදය හනොයි වැදගත් කවි තමයි මේ ඔබට මම සූදානම් කරන්නේ ඔබට පුළුවන් නොන මේවා හොඳ හැටි පාඩංකරගන්න පැහදිලීද. බලමුදැන් අපි එකේ මේක කොහොමද අපි විග්‍රහ කරන්නේ ජාතිය රන් විමනක් වේ ආගමමිනි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නොබවේ. අපි ගම් විදියට ඉහත කවිය දෙස විමසිල්ලෙන් බන්න විට තුළ කවයා ස්පුට කරන ස්පුට කරන ටරන ජාතිය වටිනා රන් මාලිගයක් ුවන බවත් ආගම සවින් වටි මැනික් පහනක් වන බවත් එක අංශ දෙක අංශ දෙක සුරක්ෂිත සුරක්ෂිත කරන්නට කරන්නට එමදරවා සබවිමදරවා සබවි සබවි? මතෙක වන බවයි හන අදහස් ස්සල කියන්නවා ත මෙක අදහස්ස දරුවන් තුළ පාඨකයා තුළ ඇති කරන්නට කවියට හැකි වනේ මොකක්කින්දද උ්චිත ලෙස ශබ්දරසියයි අර්ථරසියයි මනා ලෙස සංකල්නය කිරීමට පුළුවන් ගච නිසා පැදි අනහම කියන්න මෙකී අදහස අදහස පාටක මනස තුළට දිගහැරීමට දිගහැරීමට هكي اوي هكي اوي خبيا خبيا وشيتا ليس චත ලෙස ශ් ලකාරහා ශකාහා අර්තා කාර කාර භාවිත කිරීමනි සහි වෙසයි දැන් ඕක ශබ්දා ලංකාරඩි කියනු ජාතියරන් විමනක් වේ ආගමවිනි පහනක් වේ අගේලි සමය තියන ජාතියරන් විමනක් ආගමිනි පහනක් වේ ඒරැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනඹ වේ අගේල සමේ මාත්‍ර දොල හි වසන් විරිත මෙන ශබ්දදුන ඉතාහිල තලයකට යන අනි පැත්තේ ආගමමිනි පහනක් ජාතියරන් විමන අව්චිත්තගුණෙන් අනුන රූප කාලාන් කාරතුළ අර්රස අහිර තරකට නංගුරද නිසා එකම කවිය තුළ ශබ්දරසි ර්තරසය මනාලෙ සංකලනය කරන්නට කවිට හැකියාව ලැබිල තියනවා පැදිවීද ති එනම් මෙහි අගේ එලස් සමයත් අගේලි සමයත් මාතා දුහි මාතා දුලෙහි වසත් විරිත භාවිත කිරීම නිසා භාවිත කිරීම නිසා ශබ්දරසය ශබ්දරසය මනාලෙස තිවරවී ඇත තිවරවී ඇත එමෙන්ම එමෙන්ම මෙහි අර්තරසය තෙවුර කරලීමට උ්චිත රෝපකා ලංකාර रूप का अलंकार युदाथी बी युदाथी बी जातीय रण, जातीय रणविमानक आगमिनी पहानाकना रूफ क थोड़ी आर त्रासे මනාලස මනාලෙස තීවුරවී තිබේ ඔන්න දැන් ඒ කවිියත් හරි බලන්න බලන්න ඒත කවේදේසි විමසිල්ලෙන් බාල විට ඒතුරින් කවයාස්පුට කරනුේ ජාතිය වටිනා රන් මාලිගයක් වන බවත් ආගම සබවින්ම වටින මැනි පහනක් වන බවත් එක අංශ දෙක සුරක්ෂිත අංශ දෙක सुුරක්ෂිත ශුරක්ෂිත කරන්නට පුළුවන්නම් පුළුවන්නම් එමදරුවා සැබවින්ම සමතෙකු වෙන බවයි. මෙක අදහස්ස පාට ම තුළට දිගහැරීමට හැකි වයේ පාටක මනස තුළට දිගහැරීමට හැකි වයේ. කවි අඋ්චිත ලෙස ශබ්දාලංකා ර අර්තාලංකාර භාවිත කිරීමනි සයි එනම් මෙහි අගරි සමයත් මාත්‍රා දුලහි මාතරා දුලහි වසත් විරිත භාවිත කිරීම නිසා ශබ්දරසය මනාලෙස තවුරවී ඇත බලන්න එනම් එනම් මෙහි අගේ ලනිසාමයත් මාත්‍රාදුලහ වසත් විරිත භාවිත කිරීම නිසා ශබ්දරසය මනාලෙස තිවුරවී ඇද. නිසාත් ශබ්දරසය මනාලෙස තිවරව ඇත එමෙන් මෙහි අර්ථරසය කරලීමට උචිත රූපකාලංකාර යොදා තිබේ ජාතියරන් විමනක් ආග මිනි පහනක් යැන රූපක තුළින් අර්තරසය මනාලෙස තවරව තිබේ දැං එත කොටොන් නෝක ඔය විදිී රවසං කරන්න වන මේ කවිය තුළ මෙන මේ ලක්ෂණ තියෙනවක් කියලා පැදිලීද මේ විදියට ඒ අනුව අනුව ඉහත පද්ධය ලින්ද පැහැදිලි වනුව පැහැදිලි වනුවේ කවයා උ්චත ලෙස ශබ්දරසයත් අර්ත අර්තනසයත් සංකලනය කරමින් කරමින් කවිරසය බවයි දැන්වන්න ඕකට තව එක කවියක් අරගත්තා හම ඔබට මේ අවසන් කරන්න පුළුවන්. දැන් කවිතුනක් විග්‍රහ කරන ඉතුරු කවිී විදිර විග්‍රහ කර විග්‍රහ කරලා කියනවා මේ අනුව අපට පැහැදිරිවන්නේ එස් මහින් දෙහිමියන්ු විසිේ රචනා කරලාද මොනිස්සිරි පාසමිවෙන්නේ පැදිපෙළ රස්සවත් පැදි පෙලක්වීම සඳහා කවි අයුදාගෙන තිබෙන්ලාව ශප්දාාලංකාර හා අර්ථතාලංකාර මනාලෙස්ස පිටි වහලක් වී ඇති බවයි. ඔන්න වැඩේ වරයි. පැහදිවි. හරි ඔන්න එහෙනම් ඔය විචාරය ඔය විදියට ඔපට ලියන්න පුළුවන් ඉතුරුටික සර් පැහැදිලි කර විදියට අවසංකරන්. එ මේ විචාරය මෙතන අවසංකරනවා ඉදිරි විචාරටික නේවිදිරම සාකච්චා කරවා.